රජය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් දයස් මහතා කැඳවනු ලැබුවා. එහිදී ප්‍රකාශයක් ලබා දෙමින් අජිත් දයස් මහතා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය උපදේශකවරයා වූ චරිත රත්වත්තේ මහතා විසින් තමාට දුරකථනය මගින් කතා කර වී ගබඩා කිරීම සඳහා බත්තල ගුවන්තොටුපලේ භාණ්ඩ ගබඩාව ලබා දිය හැකිදැයි විමසූ බවයි. තමා ඒ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ලිඛිතවම චරිත රත්වත්තේ මහතා වෙත එසේ කිරීමට හැකියැයි දන්වා යවූ බව ඔහු සඳහන් කළා. වී ගබඩා කිරීමෙන් පසුව කැබිනට් අනුකමිටුවක අනුමැතියක් ඒ සඳහා ලැබුණු බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තමාට දන්වා සිටි බවද අජිත් දයස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මොකටද මේ ස්ථානට ආවේ ඔබතුමා? වී ගබඩා ප්‍රශ්න විතරයි. ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ ඇහුවේ මේක මොකද කිව්වේ කියලා. ඔබතුමායි කාලේ සිදුනේ නෑ ඉතින් ඒක ආණ්ඩුවේ ඒක උමනායි කිව්වා. ඉතින් අපි ඒක පාවිච්චි කරන්න නැති හින්දා ඒක දුන්නා ඒක. මගේ විශ්වාසය මැක්සිස්.